Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඊයේ පසුරුවේ වරකපුල තුඹලියද්දී දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටුණා. එම අවස්ථාවේ නිවසේ සිටි පියා මව සහ පුතු මෙම අනතුරට මුහුණ දුන් අතර සුන්පුන් අතර සිර වී සිටි පියා මුදාගෙන වරකපුල මූලික රෝහලට ඇතුළත් කළා. ඔහුගේ පාදයේ බිඳි ගොස් ඇති අතර ඊයේ රාත්‍රියේම ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා. සුන්පුන් අතර සිර වී සිටි මව සහ පුතු සොයා පසුව මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර මවගේ දේහය අද අලුයම සොයා ගන්න ලැබුවා. අනතුරුව අද පෙරවරුවේ විසි හතර හැවිරිදි පුතුගේ සිරුරද ගොඩ ගැනීමට හැකි වුණා. නිවසේ සමාජිකයෙකු වන තවත් වයස අවුරුදු 10ක කුඩා පිරිමි දරුවෙකු අනුතුරු සිදුවන අවස්ථාවේ නිවසේ සිටියේ නැහැ. මෙතර දිස්ත්‍රික්ක හයක් සඳහා නිකුත් කර ඇති නායෑමේ අනුතුරු වෙන්ගවීම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ. මෙතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශිරෝමනී ජයවර්ධන පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී වැසි ඇති විය හැකි බවයි. පවතින වැසි තත්ත්වය අපි තවදුරටත් ඉදිරි දින කිහිපය තුළින් බලාපොරොත්තු වෙනවා. වැසි තත්ත්වයේ තරමක අඩු වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් 20 විතර වෙනකන් මෙම වැසි තත්ත්වය පවතින නැතයි අපේක්ෂා කරන්නට පුළුවන්. අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.